හැම මායිබෝන් කියලා පිළිගන්නවා බයෝකෙටිකම වීඩියෝ සීරීස් එකේ 3 වෙනි පාඩමින් අරන් යන අලුත්ම වීඩියෝ එකත් එක්ක. හරිද? මේ වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ තිලීර වංශවල ලක්ෂණ කොහොමද මතක තියාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකට එන්න කලින් ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි රිසෝස් බුක් එකේ 99 සහ 100 කියන පිටු දෙක හොඳින් බලන්න. මුලින්ම පොඩ්ඩක් චෙක් කරගමු අපි දිලීර වංශ ටික මතකද කියලා. මුලින්ම ප්‍රශ්න හතරක් අරන් ආවා බලන්න භෞමික ආකාර ලෙස පමණක් හමුවන දිලීර වංශය සහභෝජී දිලීර විශේෂ පැවතිය හැකි දිලීර වංශය ඊළඟට ප්‍රජනක සෛලවල පමණක් ආවාර හමුවන දිලීර වංශය ඊළඟට ලිංගික බහිර්ජන්‍ය බීජාණු හමුවන දිලීර වංශය ඔන්න පොඩි ප්‍රශ්න හතරක් අරන් ආවේ බලන්න ඔයාලට මතකද කියලා. එතකොට ඔයාටම ෂුවර් මේ ටික ඔයාලට මතකද මතක නැද්ද කියලා. ඉතින් මතක නැත්නම් මේ ක්‍රමේ පාවිච්චි කරන්න ඕනේ. මතක වුණත් ඉතින් හොඳින් මතක තියාගන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා බලන්න මේ පියවර කිහිපයකින් තියෙන මේ ක්‍රමෙන් කොහොමද දිලීර වංශ හතරේම ලක්ෂණ මතක තියාගන්නේ කියලා. දිලීර වංශය යටතේ අපි දැනගන්න ඕන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක වාසස්ථාන, ඒවයි ආකාරය, ඊළඟට ඒවයි දේහය, සෛල දේහය කොයි වගේද කියන එක. ඊළඟට මේවයි ලිංගික අලිංගික ප්‍රජනන ක්‍රම සහ මේකේක වංශය යටතේ උදාහරණ. මේ කරුණු අපි හරියට දැනගන්න ඕන දිලීර ගැන හරියට වංශවල ලක්ෂණ මතක තියාගන්නවා නම්. හරිද? ඉතින් මේ ක්‍රමයත් එක්ක යනවනම් මෙතන ඉඳලා මං කියන පිළිවෙලට මේ වැඩ ටික අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන. වීඩියෝ එකෙන් කියලා දෙන ක්‍රමයේ පාවිච්චි කරලා දිලීර වංශ හතරේ ලක්ෂණ මතක තියාගන්න හදනවනම් මම මේ කියන පළවෙනි දේ ඔයා කරන්නම ඕන. මේ දේ කරොත් තමයි වීඩියෝ එකේ ඉදිරි කොටස් වලදී අපිට වංශවල ලක්ෂණ පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පළවෙනි දේ, පළවෙනි පියවර. හරිද? මම වංශ හතර මේ විදිහට පහළට ලියලා තියෙනවා, පේනවා ඇති. කයිට්‍රිඩියෝ මයිකෝටා, සයිගෝ මයිකෝටා, ඇස්කෝ මයිකෝටා, පැසිඩියෝ මයිකෝටා විදියට. මේවයි නම් මතක තියාගන්න පුළුවන්. අගට මයිකෝටා කියන එක හැම එකෙම පොදුයි. හරිද? මේ හතර මෙන්න මේ පිළිවෙලට මතක තියාගන්න ගොඩක්ම වැදගත්. මොකද ඊළඟ පියවර කිහිපයම හරියට කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පිළිවෙලටම. මම මුල් අකුරු ටික රවුම් කරලා තියෙනවා, පේනවද? යට දෙක AB, උඩ එක C, මැද එක Z. හරිද? ඒ මුල අකුරු වලින් හරි කමක් නැහැ. මේ හතර මේ පිළිවෙලට මතක තියාගත්තොත් විතරයි ඉතිරි පියවර වලට යන්න පුළුවන්. විභාගයේදී අපි කරන්නේ ওই හතර මතක කරගත්තාම අපිට ලක්ෂණ ඉබේම මතක් වෙන ක්‍රමයක් තමයි මේකද කියලා දෙන්නේ. මේ හතර අපි ওই පිළිවෙලට මතක් කරගන්නවා, ලක්ෂණ ටික අපිට ඉබේම මතක් වෙනවා. බලන්නකෝ වීඩියෝ එක අන්තිමෙන් එකතු වෙලා. ඔන්න පළවෙනිම වැඩේ තියෙනවා හරියට බලන්න. මම අර කිව්ව පිළිවෙලට ලියාගෙන තියෙනවා. කයිට්‍රිඩියෝ මයිකෝටා C Z AB කියලා මම ලියාගත්ත අපි විභාගයේදී මුලින්ම කරනුනේ මේ හතර පිළිවෙලට මතක කරගත්තා. දැන් වාසස්ථාන ලියද්දී ඒකෙදී අපිට අන්තිමට කියවෙන එක තියෙනවානේ බැසිඩියෝ මයිකෝටා. ඒ පිළිවෙලට කියවද්දී අපිට අන්තිමට කියවෙන බැසිඩියෝ මයිකෝටා. මෙයා හමු වෙන්නේ භෞමික විතරයි. එතකොට අන්තිමට කියවෙන එක්කෙනා භෞමික විතරයි. හරිද? ඊළඟට සයිකෝ මයිකෝටා වලට අපිට සඳහන් කරලා නැහැ වාසස්ථාන. ඉතිරි දෙන්න ජලය සහ භෞමික දෙකේම. දැන් අපි පහළට මුලින්ම වංශ හතර මතක් කරන් ගියා. හරිද? මතක් කරන් යද්දී අන්තිම එක්කෙනා භෞමික විතරයි. සයිගොමයිකෝටගේ සඳහන් වෙන්නේ නැහැ ඉතුරු දෙන භෞමික ජල්ජ දෙකේම. හරිද? දැන් බලන්නකෝ අර හතර පිළිවෙලට මතක තියාගත්තු විතරයි මේකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. පැහැදිලි? එතකොට අන්තිම එක භෞමික. හරිද? ජලජ එකේ ඇස්කොමයිකෝටා වල ජලජ කියලා කිව්වනේ. ජලජ කිව්වහම මෙයාගේ තව විශේෂ කරලා ලියන්න ඕන කරදිය සහ මිරිදිය පරිසර කියලා. දැන් මේ ක්‍රමේ පාවිච්චි කළා. දැන් කලින් අපිට තැන් තැන්තර වාසස්ථාන පැටලිනානේ. දැන් ආයි පැටලෙන්නේ නැහැ. මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි ස්ටෙප් 3ට යමු. තුන්වෙනි පියවර කලින් වගේම ලියාගත්ත පහලට. දැක්කනේ අර කලින් ස්ටෙප් එකේ කියපු විදියට පහලට ලියාගත්ත. දැන් බලන්න මේක එක වංශයේ ඉන විශේෂ මොන ආකාරයේ කට්ටියද කියලා. මේක හරිම වැදගත්. අපිට පැටලෙනවනේ මුතෝපජීවීන්ද වියෝජකයින්ද මොනවද කියලා අපිට පැටලෙනවා විතරම. හරිද? මේක දැන් අපි මතක තියාගත්ත පිළිවෙලට එන මුල්ම දෙන්න මුතෝපජීවීන්. ඒ කියන්නේ කයිට්‍රිඩියෝ මයිකෝටා වංශයේ කට්ටිය සහ සයිගෝ මයිකෝටා වංශයේ කට්ටිය ඔක්කොම මුතෝපජීවී. ඔක්කොම නෙමෙයි, ඇතැම් විශේෂ. දැන් අපි ලියනකොට ලියන්නේ මුතෝපජීවීන් කියලා. ඇස්කෝ මයිකෝටා බැසිඩියෝ මයිකෝටා කට්ටිය තමයි වියෝජකයන්ට අයිති වෙන්නේ. ඇස්කෝ මයිකෝටා බැසිඩියෝ මයිකෝටා තමයි වියෝජකයන්ට මතක වෙන්නේ. දැන් අර හතර පහලට මතක තියාගත්තාම මේක පහසුවෙන්ම මතකයි. රටාවක් තියෙනවනේ. හරිද? එතකොට පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. මේ ප්‍රශ්නෙකදී පැටලෙන්නේ නැහැ ආයි. ඊළඟට ඇතැම් විශේෂ අපිට දීලා තියෙනවා පරපෝෂී සහභෝජී යොයි විදියට ලක්ෂණ ටිකක් තියෙනවා. ඒකත් අපි මතක තියාගමු. හරිද? මුල්ම එක්කෙනා පරපෝෂී. මම දැක්කන තීරු දෙකක් තියෙනවා. පරපෝෂී විතරයි යාට ලිව්වේ. ඊළඟ එක්කෙනාට ඊළඟ දෙන්නටත් පරපෝෂී අයිති. ඊළඟ දෙන්නගේ දෙවෙනි තීරුවේ මම ලියනවා සහජීවී කියලා. ඒ කියන්නේ සයිගෝ මයිකෝටා, ඇස්කෝ මයිකෝටා වන්ට මම ලියනවා සහජීවී කියලා. මුල් එක්කෙනාට එක තීරුවක් ලිව්වේ. දැක්කනේ හරියට. ඊළඟට අන්තිම එක්කෙනාටත් එක තීරුවක්. එයාගේ පරපෝෂී නෑ, සහජීවී තියෙනවා. දැන් පැහැදිලි නිතරම ලස්සන රටාවක් තියෙනවා. අරයාගේ පරපෝෂී විතරයි, අනිත් දෙක නැහැ. මැද දෙන්නගේ දෙකම තියෙනවා, අරයාගේ එකක් නැහැ. හරිද? මේ රටාවෙන් පේනවා එතකොට
ඇස්කෝ මයිකෝටා ගත්තොත් පරපෝෂී සහජීවී දෙකම බැසිලියෝ මයිකෝටා ගත්තොත් සහජීවී විතරයි. සයිකෝ මයිකෝටා වල අපි සහජීවී කියලා ලියපු එකේ සහජීවී ආකාරයක් මතක තියා ගන්න ඕන. ඒ තමයි සහජීවී ආකාරය. ඇස්කෝ මයිකෝටා වලදී අන්‍යෝන්‍ය ආධාරය තමයි සහජීවී ආකාරය වෙන්නේ. හරි දැන් බලන්නේ රටාව කයිටිඩියෝ මයිකෝටා ගත්තොත් පරපෝෂී විතරයි. ඊළඟට සයිකෝ මයිකෝටා ගත්තොත් පරපෝෂී හෝ සහ භෝජී. ඇසිඩියෝ මයිකෝටා ගත්තොත් පරපෝෂී හෝ අන්‍යෝන්‍ය ආධාරය. පැසිඩියෝ මයිකෝටා ගත්තොත් සහජීවී විතරයි. දැන් අර හතර පිළිවෙලට මතක තියාගත්තොත් තමයි මේකත් මතක තියාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් රටාවකට මතක තියාගන්නේ කටපාඩම් කරනවට වඩා. දෙකත්ම පස්වෙනි පියවරට යන කලින් අපි පොඩ්ඩක් අර දිලීර දේහය පොඩ්ඩක් බලලිමු. දිලීර දේහයක් ගත්තාම ඒකයි පොඩ්ඩක් රූප සටහනක් ඇතුළත පැහැදිලි කරගමු. එතකොට අපිට හරියට මතක තියාගන්න පුළුවන් මුලින්ම. ඒකෙත් මුලින්ම වැදගත්ම දේ තමයි අර කීප පිළිවෙලට මතක තියාගන්න ටික වංශ ටික මේ පිළිවෙලට. හරිද? දිලීර දේහයක් මේ විදිහට ඇඳහම ඒකේ අපිට නැෂ්ටි දැක් ගන්න පුළුවන්නේ. මුල්ම දිලීර දේහවලද පහලටනේ ওই හතරම මතක තියාගෙන තියෙන එකේ මුලින්ම හමු වෙන ඒවයි බෙදිලා නැහැ. ඒ නිසා අපි කියනවා निराවාරයි කියලා. ඒ කියන්නේ මැදින් ආවාර නැහැ. ආවාර කියන්නේ මොනවද කියලා අපි බලමු. निराවාරයි මේ නැෂ්ටි හැමතැනම නිසා අපි කියනවා සංසෛලිකයි කියලා. හරිද? එතකොට මුල් දෙකම निराවාරයි සංසෛලිකයි. හරිද? හැබැයි සයිකෝමයිකෝටා වල ප්‍රජනක සෛල තියෙන ස්ථානවල විතරක් ආවාර. දෙවෙනි එකනගේ ආවාරය තියෙන පටන් ගත්තා. මුල් එකනගේ ආවාර පොට්ටක්වත් නැහැ. හරිද? දෙවෙනි එකනගේ ආවාරය තියෙන පටන් ගත්තා. අර පිළිවෙලට මතක තියෙන නිසා දැන් ඒකත් මතකයක්. ඊළඟ එක්කෙනාගේ තව ආවාරය තිබුණා. මෙන්න පහලට ආවාර වැඩි වුණා. දැන් මෙයාගේ ආවාර පැහැදිලිව තියෙනවනේ දිලීර දෙකේ. අපි යාට කියනවා සාවාරයි කියලා. ආවාර සහිත නිසා අපි කියනවා සාවාරයි කියලා. හරිද? එතකොට බැසිඩියෝ මයිකෝටත් සාවාරයි. හැබැයි එයාගේ තව බෙදෙනවා. අපි පොඩ්ඩක් බලමුකෝ. හරි මෙයාගේ ටිකයිනේ බෙදුනේ. ඒක නැෂ්ටි ගොඩක් තියෙනවා. එකක. එතකොට අපි කියනවා බහු නැෂ්ටිකය කියලා එකකට. ළඟට බැසිඩියෝ මයිකෝටා වලටදී තව බෙදිලා. එයාගේ එකක තියෙන නැෂ්ටි දෙකයි. එතකොට අපි කියනවා දී නැෂ්ටිකය කියලා. බලන්න පහලට එද්දී ආවාර ලස්සන්ට වැඩි වුණා. එතකොට අපිට කටපාඩම් කරන්න දෙයක් නැහැ. මේ පහලට මතකයි. දැන් මම බලන්න එකක් කැර එකක් හරි දැම්ම එකක් කැර එකක් රවුම් කරා. ඒකයි. මේ අපි මුලින් කතා කරේ බහුසෛලිකාකාර විතරයිනේ. ඕන දැන් එකක් කැර එකක්. ඒ කියන්නේ කයිට්‍රිඩියෝ මයිකෝටා වල සහ ඇස්කෝ මයිකෝටා වල අපිට හම්බුණා ඒක සෛලික උදාහරණ. ආයි මේ ටික පොඩ්ඩක් මුලින් ඉඳලා බලමු. මතකද වාසස්ථාන මතක තියාගත්ත හැටි? ඊළඟට මතකද බලන්නකෝ ආකාරය මතක තියාගත්ත හැටි? මුල් දෙන මුතෝපජීවී ඊළඟ දෙන වියෝජකයන් ඊට පස්සේ අතන රටාවක් තිබ්බ මතකද? හරිද? මේවා හරිම ලේසි. ඒ රටත් එක මතක තියාගත්තාම මේ කැමති නම් නෝට් ඩවුන් කරගන්න. ඊළඟට අපි බලමු වීඩියෝ එකේ වැදගත්ම කොටස. ඒ තමයි දිලීර වංශවල ලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනය කොහොමද මතක තියාගන්නේ කියලා. මේක තමයි ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න වලට එන්නේත්. කයිට්‍රිඩියෝ මයිකෝටා අපි පොඩ්ඩකට තියමු. සයිකෝ මයිකෝටා වල අපිට මුලින්ම කියවෙන්නේ මොකක්ද? සයන්නේ යයන්නේ. පැහැදිලිද? සයිගෝමයිකෝටා කියද්දී අපිට සයන්නේ යයන්නේ මුලින්ම කියවෙනවා. එතකොට මේකෙදි ලිංගික ප්‍රජනනයේදී අපිට මතක තියාගන්න පුළුවන් සංයෝගණුව. සංයෝගාණු හරිද? සයන්නේ යයන්නේ මුලින්ම කියවෙන්නේ. ඇස්කෝ මයිකෝටා කියනකොට අපිට අයන්නේ සයන්නේ මුලින්ම කියවෙන්නේ. හරිද? මේකේ අපිට මතක තියාගන්න පුළුවන් අස්ක ඵලය කියලා. බැසිඩියෝ මයිකෝටා කියද්දී අපිට කියවුනේ බයන්නේ සයන්. එහෙනම් අපිට මේක මතක තියාගන්න පුළුවන් බැසිඩි ඵලය කියලා. පැහැදිලිද? ඉතින් හරිම ලේසි. සයිකෝ කියනකොට සයන්න යන්නේ සංයෝගණුව, අස්ක කියනකොට අයන්නේ සයන්නේ අස්ක ඵලය, බැසිඩියෝ කියනකොට බයන්නේ සයන්නේ බැසිඩි ඵලය. හරිද? ඉතින් හරිම සරලයිනේ මතක තියාගන්න තියෙන ක්‍රමය. ඊළඟට සංයෝගණුව කියලා කිව්වට මේකෙදි තව පියවර ටිකක් තියෙනවා. ඒක තමයි මුලින්ම මේ විදිහට මම ගත්තොත් දිලීර දේහ දෙකක් මුලින්ම මේ වගේ දිලීර දෙහික දෙක ඇති වෙන ජන්මාණු සෛල දෙකක් මේ විදිහට ප්ලාස්මා යෝගය. මේකට අපි කියනවා ප්ලාස්මා දෙක එකතු වෙනවා. ඉතින් මුලින්ම වෙන්නේ ප්ලාස්මා යෝගය. ඊළඟට තව යෝගයක් වෙනවා. ඒ තමයි නෂ්ටි යෝගය. නෂ්ටි යෝගය, ප්ලාස්මා යෝගය, නෂ්ටි යෝගය. හරිද? එතකොට මේක නෂ්ටි දෙකක් එකතු වෙන නිසා මේක දීගුණයි. සංයෝගණු. සංයෝගණුවෙන් කරන්නේ අහිතකර කාලවලදී ඒකගුණ බීජාණු හදන එක නවත්වනවා. මොකද අහිතකර කාලවල හදලා වැඩක් නැති නිසා හිතකර කාල වෙනකන් ඉන්නවා. ඊළඟට මෙයා ඌණණයෙන් ඌණණයෙන් දෙකයි කියන්නේ ඒක. අය ඌණණයෙන් තමයි බීජාණු බවට පත් කරන්නේ. හරි, බීජාණු එක ගුණ. ඇයි හැදුනේ ඌණනේ? ඌණනේ හැදුන නිසා ප්‍රවේණිකව සමාන නැහැ. ඇයි ඌණනේ හැදුනේ? ඒක නිසා ප්‍රවේණිකව සමානත් නැහැ. පැහැදිලි. ඊළඟට අස්කමයිකෝටා වල අස්කපලය. අස් කියලා මතක තියාගත්තා. හරිද? අස්කපලයෙන් හැදෙනවා අස්කසය. බලන්න, ඔන්න බලන්න හරිම ලස්සන රටාවක් තියෙනවා අස්කසය. හරිද? අස්කසයෙන් හැදෙනවා අස්ක බීජාණු. බැසිලී ඵලයේ මේකේ අස්කසය වගේ මේකේ තියෙනවා බැසිඩියම්. මේකේ තියෙනවා බැසිඩියම්. හරි, බැසිඩියමෙන් හැදෙනවා
බැසිඩී බීජා හරි බීජාණු නිතරම එක ගුණයි මේ ඌණණයෙන් හැදෙන නිසා හැම එකම ප්‍රවේණිකව සමාන නැහැ හරිද පැහැදිලි ඊළඟට අස්ක බීජා හරි අස්ක බීජාණු වල පටන් ගන්න අයන්නේ මේවා ඒ කියන්නේ අන්තර්ජන්‍ය මේකේ ලක්ෂණය තමයි අන්තර්ජන්‍ය මම එකක් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අන්තර්ජන්‍ය කියන්නේ මේ වගේ ඇතුලේ ඇති වෙන්නේ හරිද මේකේ බැසිඩී කියනකොට බයන්න තියෙන්නේ හරිද බැසිඩී කියනකොට බයන්න තියෙන්නේ ඒව බහිර්ජන්‍ය ඒ කියන්නේ මේක නම් ඇති වෙන තැන බීජාණු දානිය බීජාණු ඇති වෙන්නේ මේ විදිහට එළියට හරිද බැසිඩී අස්ක බීජාණු අයන්නනේ අයන්න නම් ඒවා අටක් ඇති වෙනවා බැසිඩී බීජාණු නම් හතරයි සාමාන්‍ය එක අස්කසයක ඇති වෙයි හරිද ඒකත් පැහැදිලි මේ වුණණයෙන් හැදෙන නිසා ප්‍රවේණිකව සමානක් නැහැ දැන් පැහැදිලිද ඔන්න ඔහමයි මේක සරලව මතක තියාගන්න හරිද ඊළඟට කයිට් වීඩියෝ මයිකෝටා වංශයට ලින්ක් එක රචනයේදී එයාගේ මේ විදිහට කතාවක් නැහැ එයාගේ අපිට මතක තියාගන්න තියෙන්නේ ඒක ගුණයි කෂිකාදර ජල බීජ හැමෝම එහෙනම් ලිංගික ප්‍රජනනය දැක්කුවා හරි වංශ හතරෙම ලිංගික ප්‍රජනනය අපි කතා කරා අලිංගික ප්‍රජනනය කතා කරද්දී අපිට මේ මුල් එකයි අග එකයි කතා කරන්නේ අපි මතක තියාගත්ත ක්‍රමයක් තියෙනවානේ ඒ ක්‍රමයේ මුල් එකයි අග එකටයි අලිංගික ප්‍රජනනය කතා කරන්නේ නැහැ අලිංගික ප්‍රජනනය කතා කරන්නේ මැද දෙන්නට විතරයි හරිද අලිංගික ප්‍රජනනය මෙයාගේ ඇති වෙනවා බීජාණු දරය කියලා එකක් මේ දිලීර දේහය නම් දිලීර දේහයෙන් මේ විදිහට බීජාණු දරය කියලා එකක් ඇති වෙනවා හරිද बीजाणु दर अख्यती है बीजाणु दर तुले तीन बीजाणु दानी मे बीजाणु दानी तुले हेदेन एक गुण बीजा अलिंगिक प्रजन एक गुण बीजा एक गुण बीजा मे प्रवेणिक समान ऐ ऊन अनुन हेदेन मे प्रवेणिक समान हरिद मे आगे बीजाणु दर कि मे आगे मेकट कोनेडी दर अला विशेषण मध्यम कोनेडी दर अरे कोनेडी दर तुले कोनेडी बीजा මේවට අපි කොනීඩියා කියලා කියනවා කොනීඩී බීජාණු ඇති වෙනවා මේවත් ප්‍රවේණිකව සමාන මේ දෙකේ වෙනස මොකක්ද වෙනස හරි මේවා ඇති උනේ ඇතුලේ අන්තර්ජන්නේ කොනීඩී බීජාණු මේ විදියට බාහිරයට ඇති වෙන්නේ හරි විදියට බාහිරයට ඇති වෙන්නේ ඒවා බහිර්ජන්නේ හරි මේවා අන්තර්ජන්නේ මේවා අන්තර්ජන්නේ මේවා බහිර්ජන්නේ මෙතනත් අන්තර්ජන්නේ බහිර්ජන්නේ වෙනස් දෙන්නේ කියන දේ මෙතනත් ඒ වගේ දෙන්නේ කිනෝ එකලා පැහැදිලි මතක තියාගන්න පුළුවන් අවසාන වශයෙන් අපි උදාහරණ ටිකක් මෙතන මතක තියාගමු කයිට්‍රිඩියෝ මයිකෝටා නම් පළවෙනි එකනේ එයාගේ උදාහරණ එකයි කයිට්‍රිඩියෝ හරිද අර කයිට්‍රිඩියෝ මයිකෝටා කියන එකේ මුල් ටික හැමම ලිව්වා හරි QM කියන එක අගට එකතු කරා මෙහෙම මතක තියාගන්න සයිගෝ මයිකෝටා කියනකොට ඉසෙඩ් ඩකුරක් කියවෙනවනේ ඉසෙඩ් ඩකුර හරි ඉසෙඩ් ඩකුරෙන් එක්කන එහෙනම් සයිගෝ මයිකෝටා වලට එන්නේ කවුද ඉසෙඩ් ඩකුරෙන් එක්කන රයිසෝපස් හරිද රයිසෝපස් අනිත් එක්කන මියුක ඒකට උදාහරණ දෙකයි දෙවෙනියට කියවෙන්නේ එක්කන හරිද ඊළඟට ඇස්කෝ මයිකෝටා වලට එන්නේ Saccharomyces හරි ඊළඟට ඊළඟ වංශ දෙකේ උදාහරණ තුනයි මේ විදිහට හරිද Saccharomyces Aspergillus Penicillium මේකේ උදාහරණ හතරයි බලන්න මේකේ උදාහරණ එකයි මේකේ උදාහරණ දෙකයි මේකේ උදාහරණ තුනයි මේකේ උදාහරණ හතරයි දැන් මේ පිළිවෙලට මතක තියාගත්තොත් මේ ලක්ෂණ ටික බලන්න පහසෙන් මතක තියාගන්න පුළුවන් මම මෙතෙන්දී කිව්ව පිළිවෙලට මේ විදිහට මතක තියාගත්තොත් මේ විදිහට අර බලන්න මෙතෙන්දී ලක්ෂණ ටිකක්දී මේක ප්‍රයෝජනවත් වුණා මෙතෙන්දි ප්‍රයෝජනවත් වුණා මෙතෙන්දි ප්‍රයෝජනවත් වුණා එතනින් ගියාම අර ලිංගික ප්‍රජනනය වගේම උදාහරණ මත තියාගනිද්දිත් එනම් ප්‍රයෝජනවත් වුණා දැන් අපි අන්තිමට බලමු අර ප්‍රශ්න ටික නැවතත් මේ ප්‍රශ්න ටික අපි නැවතත් බලමු එතකොට මේ ප්‍රශ්න ටික නැවතත් බලද්දී අපිට තේරෙනවා දැන් භෞමික ආකාරයේ දැන් අපි අර වාසස්ථාන මත තියාගත්ත භෞමික කියලා එකට ලිව්වේ ඒ තමයි බැසිඩියම් මයිකෝටා හරිද ඊළඟට සහභෝජී කියලා පිළිවෙම මොකද සහජීවී දෙක තිබ්බේ මැද විතරයි හරි මේක අපි තියාගත්තාම මැද දෙක විතරයිනේ සහජීවී උනේ සහජීවීකින් යටේ උඩ එක තමයි සහභෝජී ඒ කවුද और सैगो मैकोट पेहदीन प्रजनक सही स्थान आवार हर एक सैगो मैकोट यार पहाड़ कथा कथा कर लिंगिक बहिर्चाण बीजाणु भयान भयान बेसीडी बीजाणु बेसीडी मैकोट हर वैदा दें पहासम प्रश्न उत्तर अभी क्रम दिन हर वीडियो के एक අන්තිම එකම බැලුවා නේද අලුත් දෙයක් එකතු කරගත්තා නම් ඔයා වැඩ දෙකක් කරන්න ඕන පළවෙනි එක මේකට කමෙන්ට් එකක් එකතු කරන්න වීඩියෝ එක ගැන හිතන දේ ඊළඟ එක ඔයාගේ යාළුවෙක් එක්ක මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න වීඩියෝ එක ඉක්මනින්ම හමු වෙනවා අපේ ඉතිරි වීඩියෝස් වලටත් මතක ඇතුව එකතු